මේ VFS ආයතනයේ පිටිපස්ස තියෙන මේ සිද්ධියේ සම්පූර්ණ සිද්ධිය ඔබට පැහැදිලි කරලා දෙන්න. ඇත්තරම දෙවන පාරපුර පක්ෂය මේක දකින්නේ ඉන්දියාවේ අදානිට බරාය කොටසක් සහ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ කොටසක් දෙන එකේ දිගුවක් සහ අම්බානිට SLT කේ කොටසක් විකුණන එකේ කොටසක් හැටියට තමයි අපි පක්ෂය හැටියට මේක දකින්නේ. මම මේක ඉතා සරල විදිහට එක්ස්ප්ලේන් කරලා කියන්නම්. නම් ඉස්සෙල්ලාම තුනක් මතක තියාගන්න ඕනේ. ඒ තමයි VFS ආයතනය. VFS Global කියන ආයතනයේ නම අපි පොඩ්ඩක් හිතේ තියාගමු. දෙවෙනි එක තමයි IVS GBS සමාගම. IVS GBS සමාගම තමයි මෙතන මංගාව තියෙනවා. මෙතන මංගාව තියෙනවා හර්ෂ ඩිසිල්වා මැතිතුමා එයාගේ ට්විටර් X එකේ එළියට දාපු ඩොකියුමන්ට් එක, කියන්නේ ටිරානාලස් කැබිනට් එකට දාපු ඩොකියුමන්ට් එක මේ මංගාව තියෙනවා. ඒකේ 1.1 වගන්තිය අපි බැලුවොත් ඒක කියලා තියෙනවා මෙන්න මෙහෙම ඉංග්‍රීසි භාෂාවෙන්. The Institute IVS GBS Global Services powered with VFS Global as a technical partner. Technical partner කියන්නේ තාක්ෂණික පැත්තෙන් එකට උදව්වක් දෙනවා කියලා තමයි මෙතන කියලා තියෙන්නේ. එතකොට ඒක හන්ද තමයි මෙතන අපි ඒ නම් තුන අපි පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ IVS GBS කියන සමාගම VFS Global සමාගම. හැබැයි GBS කියන සමාගම ලංකාවේ ওই සමාගම් දෙකම එක කම්පැනියක් හැටියට රෙජිස්ටර් කරලා තිබුණාට ඉන්දියාවේ ඕක කම්පැනි දෙකක් හැටියට තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. එතකොට මේ කම්පැනි දෙකේ වෙනස කොහොමද? IBS එක කියන්නේ උදාහරණයක් වශයෙන් අපි හිතමු මම ජර්මන් ජාතිකයෙක් කියලා. එතකොට මම ජර්මනියෙන් මට ඉන්දියාවට යන උමනාවක් තියෙනවා නම් එතකොට මම ගිහිල්ලා ඉන්දියාවේ වීසා එකක් ගන්න ඕන හන්ද ජර්මනි වල වීසා ප්‍රොසෙසින් කරන්නේ IVS ආයතනය. ඒ කියන්නේ වෙන රටවල් වලින් ඉන්දියාව ඇතුළට යන්න උමනාවක් තියෙන කට්ටියගේ ඒගොල්ලන්ගේ වීසා ප්‍රොසෙසින් කරන්නේ IVS එකෙන්. GBS එකෙන් කරන්නේ ඒක අනිත් පැත්ත. ඒ කියන්නේ ඉන්දියාවෙන් පිට රටවල් වලට යන්න උමනාවක් තියෙන ඉන්දියානු ජාතිකයන්ගේ වීසා ප්‍රොසෙසින් කරන්නේ GBS ආයතනය. හැබැයි මේ ආයතන දෙකක් වුණාට ඇත්තරම මේ ආයතන දෙකම එක ඩිරෙක්ටර් කෙනෙක් යට තමයි වැඩ කරන්නේ. ඒක තමයි ඒක ඒ ආයතන දෙකේ නම් දෙකම දාලා එක් කම්පැනියක් හැටියට ලංකාවේ රෙජිස්ටර් කරලා තියෙන්නේ. අපි ඒගොල්ලන්ගේ ඇත්තරම වෙබ්සයිට් එකට ගිහිල්ලා බැලුවත් මේ ivsglobal.net ආයතනයේ ඉන්ටර්නෙට් වෙබ් පේජ් එකට ගියාම අපිට පේනවා එතන මැනේජින් ඩිරෙක්ටර් ඉන්නවා කවිරාජ් බන්දාරි. මෙයා තමයි ඒ කියන්නේ GBS Technology Services එකේ ඩිරෙක්ටර් වෙලා ඉන්න එයා තමයි. මෙන්න තියෙනවා ඒගොල්ලන්ගේම වෙබ් පේජ් එකේ ෆොටෝ එකක් තියෙනවා. එපමණක් නොව අපි ගිහිල්ලා ඒ කියන්නේ ලංකාවෙත් තියෙනවා කම්පැනි රෙජිස්ට්‍රාර් එක. කම්පැනි රෙජිස්ට්‍රාර්ගේ පේජ් එකේ ගිහිල්ලා බැලුවම අපිට ඔක්කොම බලන්න පුළුවන් කම්පැනි එකේ ෂෙයාර්ස් කීය තියෙන්නේ, කම්පැනි එකේ ඩිරෙක්ටර්ස්ලා කවුද ඔක්කොම බලන්න පුළුවන්. ඒ වගේම ඉන්දියාවේ තේ වගේම වෙබ්සයිට් එකක් තියෙනවා Ministry of Corporate Affairs කියලා. කැමති නම් අපිට මේ ඩොකියුමන්ට් එක ඕගලන්ට පෙන්වන්න පුළුවන්. ඒගොල්ලන් නැත්තම් එතන ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා පොඩි සර්ච් එකක් දාලා හරි බලන්න පුළුවන්. IVS Global Services කියලා ටයිප් කරාම ඒ ඔක්කොම විස්තර ටික එනවා. ඒ ඔක්කොම ඩීටේල්ස් ටික තියෙනවා. කවුද මේකේ අයිතිකාරය, කවුද ඩිරෙක්ටර්ස්, ඔක්කොම ඩීටේල්ස් ටික තියෙනවා. එතකොට මේක අපිට වැදගත් වෙන්නේ මොකද? මොකද කවිරාජ් බන්දාරි කියන්නේ ඇත්තටම රොමේෂ් බන්දාරිගේ ග්‍රෑන්ඩ්සන්. ඒ කියන්නේ රොමේෂ් බන්දාරි කියන්නේ කවුද? රොමේෂ් බන්දාරි කියන්නේ 1980 ගණන්වල රජීව් ගාන්ධි යටතේ ෆොරින් සෙක්‍රටරි හැටියට වැඩ කරපු එකනා තමයි රොමේෂ් බන්දාරි කියන්නේ. එතකොට කවිරාජ් බන්දාරි කියන්නේ එයාගේ පුතාගේ පුතා. එතකොට අපි උතන තව නමක් එතකොට එනවා කවිරාජ් බන්දාරි. ඒකත් අපි පොඩ්ඩක් හිතේ තියාගමු. එතකොට අපි කවිරාජ් බන්දාරි කියන නම පොඩ්ඩක් නිකන් ඉන්ටර්නෙට් එකේ ටයිප් කරලා බැලුවත් ඕනතරම් දූෂණය පිළිබඳව ගොඩාක් තොරතුරු එනවා. ඕනනම් ඕගොල්ලන්ට ගිහිල්ලා ටයිප් කරලා බලන්න පුළුවන්. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි කම්පැනි තමයි VFS ආයතනය. VFS ආයතනය
පටන් අරගෙන තියෙන්නේ මිස්ටර් සුබින් කාර් කියා. මෙන්න මේ ෆොටෝ එක ඔබට පේනවා ඇති. මේ ෆොටෝ එක ඒගොල්ලන්ගේ ට්විටර් එකේ සහ ට්විටර් එකේ X එකේ සහ Facebook එකේත් බලන්න පුළුවන්. ඇත්තරම මේ ෆොටෝ එක තියෙන්නේ විස සුබින් කාර් කියා නරේන්ද්‍ර මෝදිත් සමග ඉතා ළඟින් හැසිරු කරන ෆොටෝ එකක්. එතකොට එයා තමයි 2001 මේ කම්පැනි එක පටන් අරගෙන තියෙන්නේ. ඇත්තරම VFS Global කියන ආයතනය GBS IVS ආයතනයත් එක්ක ඉන්න ලගින්ම කම්පිටිටර්ස්ලා. ඒ කියන්නේ පිටරටවල් වල තියෙන කොන්ත්‍රාත්වලට සහ ඉන්දියාවේ තියෙන වීසා පිළිබඳ කොන්ත්‍රාත්වලට තරඟ කරන ළඟම තරඟකාරයෝ තමයි ඔය VFS ආයතනය. එපමණක් නොව අපි පොඩ්ඩක් VFS Global වෙබ්සයිට් එකේ ගිහිල්ලා පොඩ්ඩක් සර්ච් කරලා බැලුවොත් අපිට මෙන්න මේ ඩොකියුමන්ට් එකක් හොයන්න පුළුවන්. ඒ කියන්නේ මාර්තු 31 2017 තමයි මේ ඩොකියුමන්ට් එක ඒගොල්ලෝ පබ්ලිෂ් කරලා තියෙන්නේ. ඒකේ කියලා තියෙනවා ඇත්තම මෙතන කියන්නේ මෝදි ගිහිල්ලා ඇත්තම හිටපු ජපානයේ ප්‍රයිම මිනිස්ටර් ෂින්සෝ ආබේත් සමග නෙගෝෂියේට් කරලා තියෙනවා ඇත්තම මේ VFS එකට මේ කන්ට්‍රැක්ට්. ඒ කියන්නේ ජපානයෙන් ඉන්දියාවට එන්න ඉන්න ගෙස්ට්ලාගේ ෆොරිනර්ස්ලාගේ වීසස් ප්‍රොසෙසින් ටික ඒගොල්ලන්ට ලබා දෙන්න කියලා නරේන්ද්‍ර මෝදි ඒ කියන්නේ ප්‍රයිම මිනිස්ටර් ෂින්සෝ ආබේත් එක්ක නෙගෝෂියේට් කරලා තියෙනවා කියලා ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේම කියලා තියෙනවා. මේ අපි කියන දේවල් නෙමෙයි, ඒගොල්ලම කියන දේවල්. ඒක තමයි දෙවනි කම්පැනිය. එතකොට අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ මේ වීසා ඉන්ඩස්ට්‍රිය එකේ වීසා වෙළඳ පොලේ තරඟකරුවන් වන VFS එකයි GBS IVS එකයි ඇයි ලංකාවේ ඔන් අරයිවල් වීසා අවුට්සෝසිං ප්‍රොසෙසින් එකට කන්ට්‍රැක්ට් එකක් නැත්තම් ප්‍රොපෝසල් එකක් ලබලා තියෙන්නේ කියලා. මොකද අපි මේක තේරුම් ගන්න ඕනේ සුබින් කාර් කියාගේ VFS එක සහ කවිරාජ් බන්දාරගේ IVS GPS එකට දෙකෙන් එකකටවත් ඉන්දියාවේ ඔන් අරයිවල් වීසා ප්‍රොසෙසින් කරන්න දෙකෙන් එක්කෙනෙක්ටවත් දීලා නැහැ. දැන් ඉන්දියාවෙන් පටන් ගත්ත කම්පැනි ඉන්දියාවෙම ඩිවලප් කරපු ආයතන ඇයි ඒගොල්ලන්ගේ ඔන් අරයිවල් වීසා ප්‍රොසෙසින් මේ කම්පැනි දෙකෙන් එකකටවත් දීලා නැත්තේ? ඒක අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. මම හිතන්නේ ඒකේ උත්තරේ අපිට හම්බ වෙන්නේ මෙන්න මෙතනයි. VFS Global කියන ආයතනයේ CEO දැන් අර කාර්කියා වුණාට ඒකේ 75%ක අයිතිකාරය දැන් වෙලා තියෙන්නේ ඇමරිකාවේ Blackstone Group එක. හරිද? මේක Blackstone Group VFS කියලා නිකන් Google එකේ ගහුවත් ඕනතරම් උඩින් එනවා news ටික. මේක ඒගොල්ලෝ ඒ කම්පැනි අරගෙන තියෙන 2021 වර්ෂය තමයි. ඩුබායි වල පස්සේ කාර්කියා ගිහිල්ලා මුම්බයි වල රෙජිස්ටර් කරලා තිබිච්ච කම්පැනි එක ඩුබායි වලට ගිහිල්ලා ආයෙ ඒගොල්ලෝ ඉන්කෝපරේට් කරලා ඒකේ 75% තමයි බ්ලැක්ස්ටෝන් ගෲප් එක අරගෙන තියෙන්නේ. එතකොට බ්ලැක්ස්ටෝන් ගෲප් කියන්නේ ඇත්තටම ඇමරිකාවේ ඉන්වෙස්ට්මන්ට් ෆර්ම් එකක්. එතකොට අපි පොඩ්ඩක් බැලුවොත් මේ Blackstone Group එක අයිති කාටද කියලා. Blackstone Group එක ඇත්තටම අයිති මෙන්න මෙයාට. Andrew Schwartzman. Sorry, Stephen Schwartzman. Stephen Schwartzman සමා වෙන Stephen Schwartzman. එයා තමයි ඒ කම්පැනියේ CEO. ඇත්තටම අපි Stephen Schwartzman කියන්නේ කවුද? Stephen Schwartzman කියන්නේ ඇත්තටම අපි නිකන් Google වල පොඩ්ඩක් ගහලා බැලුවා. ඒ කියන්නේ එයාට ඍජු චෝදනා තියෙනවා ඇමරිකාවේ ඉඩම් අරගෙන. ඒ කියන්නේ අර සාමාන්‍ය අපි සාමාන්‍ය ව්‍යවහාරෙන් කියනවා නම් තග දාලා මිනිසුන්ගේ ඉඩම් අරගෙන, හරිද? එයා අලුතෙන් ගෙවල් හදලා ඒ තගම දාලා ඒ මිනිසුන්ටම කියනවා ආවිල්ලා ඕගොල්ලෝ දැන් රෙන්ට් එකට ඉන්න කියලා. එතකොට එයාට ඕනේ සාමාන්‍යයෙන් නවතත් අර නිකන් අර ෆියුඩල් සිස්ටම් එකක් වගේ හදාගෙන යන්න තමයි. ඒ කියන්නේ එයා එහෙම කියන්නේ නැහැ. හැබැයි අපි මිනිස්සු දිහා බලන්න ඕනේ. ඒගොල්ලෝ කියන දේවල් නෙමෙයිනේ ඒගොල්ලෝ කරන දේවල්. එතකොට මෙන්න මේකෙන් ඕනතරම් නිවුස් තියෙනවා. එයා ඒ Blackstone Group එක ඇමරිකාවේ ඉඩම් ගන්න රුපියල් ඩොලර් බිලියන 100ක් ඉන්වෙස්ට් කරලා තියෙනවා. හරිද? ඊට අමතරව එයාගේ ඉතුරු ඉන්වෙස්ට්මන්ට් එක තියෙන්නේ
ඉන්ටනෙට් ඩේට සෙන්ටර්ස් වල දැන් අපි දන්නවා ඉන්ටර්නෙට් එක වැඩ කරන ඩේටා සෙන්ටර්ස් සහ සර්වර්ස් හරහා තමයි. එතකොට එයාට උමනාවක් තියෙනවා, ඒ කියන්නේ බිලියන 100ක් ඩොලර් බිලියන 100ක් එයා ඉන්වෙස්ට් කරලා තියෙනවා ඒ ඉන්ටර්නෙට් එක කොහොම හරි, ඒ කියන්නේ ඩිජිටල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් නැත්නම් ඩිජිටල් ඒ තාක්ෂණය කොහොම හරි එයාට පොඩි කන්ට්‍රෝල් එකක් තියාගෙන ඕනේ හන්ද ඒකට ඉන්වෙස්ට් කරලා තියෙනවා. අන්තිමට අපි පොඩ්ඩක් හිතන්න ඕනේ ඇයි එයා මේ ඩිජිටල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකට ඔච්චර ඉන්වෙස්ට් කරලා තියෙන්නේ කියලා. අපි පොඩ්ඩක් හිතලා බැලුවොත්, පොඩ්ඩක් අපි හොයලා බැලුවොත් එයාගේ කියන්නේ ෂෝට්ස්මන්ගේ ඉතුරු ඉන්වෙස්ට්මන්ට් ටික එයා තව බිලියන 50 60ක් විතර ඉන්වෙස්ට් කරලා තියෙන්නේ કૃત્રિમ බුද්ධිය, ඒ කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. මොකද ඇත්තම අපි බැලුවොත් එයාට උමනාවක් තියෙන්නේ මේ ලංකාවෙන් එන ඩේටා ටිකයි, බ්ලැක්ස්ටෝන් ගෲප් එකේම තියෙන ඉන්වෙස්ට්මන්ට් වල කම්පැනි වල ඩේටා ටික අරගෙන එයාට ඕනේ මේ કૃત્રિમ බුද්ධියේ මේ 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 රේස් එක, ඒ හොඳ કૃત્રિમ බුද්ධියක් හදලා ඒ කම්පැනියේ ඒ ජාත්‍යන්තරව කියන්නේ ෆේමස් කරලා, හරිද? ඒකෙන් එන ආදායම ගන්න තමයි එයාගේ පරමාර්ථය උමනාව වෙලා තියෙන්නේ. එතකොට මේකෙන් අපිට පේනවා ඇයි මේ සාමාන්‍යයෙන් මේ කම්පිටිටර්ස්ලා වෙන කකාරියා සහ බන්ධාරි VFS ග්ලෝබල් සහ GBS IBS ග්ලෝබල් කියන ආයතන දෙක ඇයි මේගොල්ලෝ කම්පිටිටර්ස්ලා වෙලා මේ එකට ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ මේ අවුට් මේ ඔනරේබල් වීසා අවුට්සෝසින් ටික ප්‍රපෝසල් එක අපිට ලබා දෙන්න. එතකොට අපි අර ඩේටා ටික ගැන ආයි හිතනකොට අපි පොඩ්ඩක් ආයි හිතන්න ඕනේ අපේ ජාතික ආරක්ෂාව පිළිබඳව මන්ත්‍රී වෙලා ඉන්න, ඒ කියන්නේ ටිරාන් අලස්, එයා අත්‍යවම එයාගේ ඩියුටි එක වෙන්න ඕනේ ලංකාවේ ඩේටා එක එළියට යන එක නවත්වන්න. හැබැයි මේක මේ මේ ප්‍රොපෝසල් එක කැබිනට් එක දාන එකෙන් එයාගේ වගකීම් පැහැර හැරලා අපි එහෙමනම් අපේ ජාතික ආරක්ෂාව මේ බාර දීලා තියෙන ටිරාන් අලස්ට ඇත්තම එයාට මේ එයාගේ ජොබ් එක කරන්න පුළුවන්ද කියලා අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. මොකද මේ ඉන්දියාවවත් ඒගොල්ලන්ගේ ඔන් ඇරයිවල් වීසා ඩේටා ටික බාර දීලා නැති කම්පැනි දෙකකට ඇයි එයා මෙහෙම බාර දීලා තියෙන්නේ කියලා අපිටත් ප්‍රහේලිකාවක්. බොහොම ස්තුතියි.